Ayboğan Emoğlu. Paling ni barer live kin me hitu e. Weather dia sambandh kata karana. E sambandh samajwadir muda in kin bala burutin samajwadi me pidbandh satana. ඉන්නෝනගෙන අරමුණෙන් තමයි මූලික වශයෙන්ම මේ ලයිව් එක එන්න තියෙන්නේ කරේ. මේ ගිනුමත් එක්ක මේ පිටුවත් එක්ක එකතු වෙලා ඉන්නේ ඇත්තටම පිටු පළාත් සභාමන්ත්‍රී නාමල් ගුණවර්ධන මහත්මයාට ආදරය කරන සහ ඔහුගේ හිත මිත්‍රයෝ සහ ගම්පා දිස්ත්‍රික්කයේ සහ මිහිරිගම පුරවැසියන් බෞතරයක්ම ඉතාමත පොඩි පිරිසක් තමයි දැනට මේ පිටුවත් එක සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් මිහිරිගම ගම්පා දිස්ත්‍රික්කයේ ඉන්න මිනිස්සු දන්නවා මේ නාමල් ගුණවර්ධන කියන පුද්ගලයා කවුද, මොකද තියෙන ඉතිහාසය, මොකක්ද තියෙන බැක්ග්‍රවුන්ඩ් එක, මොකක්ද ඔහුට වුණේ කියන කතාව බහුතරයක් දන්නා සහ ඒ බහුතරය ඉතාමත්ම ආදරය කරන මේ පුද්ගලයාට එවක් දැන් නැති හින්දා යම් යම් වෙනස්කම් නැති නැත්තේ. නමුත් කොහොම වුණත් මිනිස්සුන්ගේ හදවතේ තාමත් මේ සම්බන්ධ විශාල වේදනාවක්, දුකක්, කම්පාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔහුට සාධාරණත්වයක් ඔහුගේ මරණයට අඹේපිටිය ඝාතනයේ, සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයේ සිදු වෙනකම්ම මේ සම්බන්ධව කිසිම පුද්ගලයෙක් අත්අඩංගුව අරන් තිබ්බේ නැහැ. පොලිසිය විසින් අධිකරණ කටයුත්තක් පැවතුනත් අඹේපිටිය මහතාගේ මරණයෙන් පස්සේ අතර මොකද මේක අඹේපිටිය මහතාගේ මරණෙත් එක්ක සැසඳෙන්නේ අඹේපිටිය මහතාගේ නඩුවේ චූදිතයන් පස් දෙනෙක් හිටියා. ඒ චූදිතයන් පස් දෙනාගෙන් තුන් දෙනෙක් මෙම නාමල් ගුණවර්ධන මරණයට සම්බන්ධයි කියලා අනාවරණයක් වුණා සරත් අඹේපිටිය මහතාගේ ඉන්වෙස්ටිගේෂන් වලදී. ඒ උන් තුන් දෙනෙක් පොලිස් ප්‍රකාශයක් දීලා තිබ්බ පාපොච්චාර කොළඹ අපරාධ කොට්ටාසයට අඹේපිටිය මහතාගේ විමර්ශන කටයුතු වලදී එහිදී අනාවරණය වෙච්ච කරුණු වලින් තමයි ඇත්තටම නාමල් ගුණවර්ධන ඝාතනය සම්බන්ධව කරුණු අනාවරණය වෙලා අධිකරණ කටයුත්තත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ආරම්භ වුණේ 2004. මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතිච්ච නඩුව මෙහෙයුනේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කොල්ලුපිටි පොලිසියත් එක්ව තමයි මේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු නිමිත්ත ආරම්භ වුණේ. මෙම මහේස්ත්‍රාත් නඩුවට චූදිතයන් පස් දෙනෙක් නම් කෙරුණා කොළඹ අපරාධ කොට්ටාසයේදී. ඒ තමයි සරත් අඹේපිටිය මහතාගේ මරණයට
මරණයට සම්බන්ධ වූ පුද්ගලයන් තුන්දෙනෙකුත් තව එක්තරා දේශපාලකයෙකුත් සහ ඔහුගේ බිරිඳත් තමයි මේකට චෝදනා එල්ල වෙලා ඔවුන් අධිකරණයට පොලිසිය විසින් අකිසුනේ. ඒ කොහොම හරි මනසත් අධිකරණයට මිඩික්කරුවන් දෙන්නගේ පාපෝච්චාරණත් මිඩික්කා දෙන්නා මෙහෙව්ව කියන පුද්ගලයාගේ පාපෝච්චාරණත් සහ විමර්ශනවලදී අනාවරණ වෙච්ච කරුණුත් අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කර තිබ්බා. මෙහිදී බීවාත් තියෙනවා සහ මේ ලොකු නඩු ගොනුවක් මේ ඩොකමන්ට් එක ඇත්තටම ඉතාමත්ම ලොකු පිටු 2000කට විතර කිට්ටු වෙන්න තියෙන ෆුල් ඩොකට් එක මහේස්ත්‍රාත් එකේ එකයි හයිකෝට් එකේ එකයි ගත්තොත් මෙහිදී මම දැනට කීපයක් පොඩ්ඩක් දැනුවත් කරන්න. මෙහිදී මහේස්ත්‍රාත්කේදී චූද්දන් විදිහට නම් වුණේ මොහොමඩ් නියාස් නවකර් එකෙන් පොට්ට නවකර් තව සම්පත් තුෂාර අභේවික්‍රම සහ නිශාන්ත උදය කුමාර ඒ වගේම සංජය සිරිවර්ධන සහ සංජලතා සිරිවර්ධන කියන පුද්ගලයෝ තමයි මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් චූද්දම් විදියෙන් හම් වෙලා නඩු කටයුත්ත ආරම්භ වෙලා නඩු පැවරුණි. මේ ඝාතනය ඇත්තටම මේ විමර්ශන සෑහෙන දුර්වල තැනක තමයි දැන් මේකේ ජජ්මන්ට් එකත් හම්බෙලා තියෙන්නේ. ඒ ජජ්මන්ට් එකත් මම පබ්ලිෂ් කරන්න. මොකද මේ කරුණු හරියට අනාවරණය වෙලා නැහැ. මොකද මේ කරුණු අනාවරණය වෙන්නේ ඉන්වෙස්ටිගේෂන් එකකදී. ඉතින් ඉන්වෙස්ටිගේෂන් එක හරියට වුණේ නැති වුණාම කොහොමත් සාක්ෂිද කරුණු අනාවරණය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තිබ්බ දේශපාලන බලපෑමට මේ සිද්ධිය ඇත්තටම අනාවරණය කරගන්න පොලිසියට මොනහරි බලපෑමක් තියෙන්නේ නැති. කොහොම වෙතත් අනාවරණය වුණේ ඉතාමත් සීමිත කරුණු නාමවර්ධන ඉන්වෙස්ටිගේෂන් එකේදී. නමුත් සරත් අඹේපිටියේ මහතාගේ ඝාතනය වුණාට පස්සේ වැදගත් කරුණු කීපයක් අනාවරණය වුණා. මෙම ඝාතනයට සම්බන්ධයි කියන තුවක්කුව, එවැගේම මෙහි මරණය කරා වෙඩිකරු දෙදෙනා, ඒ ගොඩක් දේවල් අනාවරණය වුණේ අඹේපිටිය මහතාගේ විමර්ශන කටයුතු විදි. නමුත් කොහොමහරි 2006 විතර මහේස්ත්‍රාත් උසාවියේදී ඔය සංජය සිරිවර්ධන කියන දේශපාලඥ පුද්ගලයා කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත වුණා. රිමාන්ඩ් බන්ධනාගාරයට පැවැත්වුණා මාස 6ක් විතර කාලයක්. ඒ වගේම සම්පත් තුෂාර සහ නිශාන්ත උදේ කුමාර කියන පුද්ගලයෝ ඔවුන්ට මරණය දණ්ඩනය නියමලා තිබ්බේ සරත් අඹේපිටියේ මහතාගේ නඩු තීන්දුවෙන් පස්සේ. ඔවුන් කොහොමත් බන්ධනාගාර ගත වෙලා හිටිය පුද්ගලයෝ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ නඩුව 2010 විතර
ආසන්න කාලයේ නැතම්ම මහේස්ත්‍රාත් අධිකරණයේ මේ නඩුව පැවතුණා. ඒ නඩුවේදී චූදිත යම් පස් දෙනාගෙන් හතර දෙනෙක් නිදහස ලැබුණා. සාක්ෂි නොමැති කමින් ඔවුන් විරුද්ධ සාක්ෂි ප්‍රමාණවත් නැති හේතුවෙන් ඔවුන් නිදහස් වුණා. නමුත් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති තුමා විසින් 2017 මහේ කොළඹ මහාධිකරණයේ අංක 1 මේ පිළිබඳව නඩුවක් පැවරුණා සම්පත් තුෂාර අභේවික්‍රම කියන පුද්ගලයාට. ඒ යම් සාක්ෂි කීපයක් අනාවරණය වෙලා තිබෙනවා. නමුත් අනිත් පුද්ගලයන්ට හරියම සාක්ෂි අත්‍තරම අනාවරණය වෙලා තිබෙන ඇති. ඒකින්ද ඔවුන්ට චෝදනා ගොනු කරගන්න නොහැකිකමක් තියෙන්නේ නැති. කොහොම වුණත් 2017 මහාධිකරණයේ නඩුව පැමිණිල්ල මෙහෙවලා තිබ්බේ මෙහෙවුණේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්. එහිදී එම නඩුවේ මහාධිකරණයේ පවතින කරුණු කීපයක් අනාවරණය වුණා. නමුත් මෙම චූදිතයට විරුද්ධව හරියම ප්‍රබල සාක්ෂියක් තමිල විසින් ගොනු කරගන්න අපෝසත් වෙලා තියෙනවා. එය මෙම නඩු තීන්දුවත් මහේෂ් වීරමන් මිනිසුරුතුමා සඳහන් කරලා තියෙනවා. මම මේ නඩු තීන්දුව ඇත්තටම පබ්ලිෂ් කරන්න එතකොට ප්‍රේසි මේ ගැන උනන්දුවක් තියෙන සහ හැමෝටම මේක කියවන්න. ඒක මම කියනට වැඩිය හොඳයි කියලා මම හිතනවා. මොකද අධිකරම මම ගන්න විදිහක් කතා කරලා නැත්නම් මම ගේන අදහස පැරදි වුණොත් ඒක අධිකරණයට අපහාසයක් වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒකට මම කැමති නෑ. මොකද ඇත්තටම මේ නඩු තීන්දුවෙත් එතුමා සඳහන් කරලා තියෙනවා පැටිනිල්ල ඉතාමත් මහපූසත් වීමක් සඳහා මේ චූදිකයට විරුද්ධ සාක්ෂි ගොනු කරගන්න. කොහොමද මෙම නඩු තීන්දුවේදී මේ සම්පත් කියන පුද්ගලයා නිදොස්කොට නිදහස ලැබුණ අධිකරණයේදී මේකේ අපි ගත්තොත් විමර්ශන කටයුතු භාරවීය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ටාසේ තමයි මේ පිළිබඳව විමර්ශනය කරේ. ඒවක ගොත්හරි හේතුවකට හරි නැත්නම් මම විශ්වාස කරන අතර දේශපාලන මේ ඝාතනය දේශපාලන හේතුන් මත වෙච්ච ඝාතනය. ඒක පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. ඒක පැහැදිලි ඒක විමර්ශනවලදී තනාවරණය වුණා. ඉතින් ඒක මෙතන ඕනේ කොහොමද මේ ඝාතනය වුණේ දේශපාලන හේතුවකට, දේශපාලන බලපෑමකට, දේශපාලන තණ්හාවකට සිද්ධ වෙච්ච මරණයක්. නාම ගුණවදුන් කියන්නේ ඉතාමත්ම හොඳ පුද්ගලෙක්. ඒක දන්න මිනිස්සු දන්න ඉතාමත්ම මහත්මා දේශපාලන කෙනෙක් විදියට ඉතාමත්ම ප්‍රසිද්ධිය ළඟා කරගත්තු පුද්ගලෙක් ඉතාමත්ම කෙටි කාලයකදී. මොකද ඔහු අරුණ කාලෙදි තමයි ඔහු දේශපාලනයට අවතීර්ණ වුණේ. ඔහු එවක කැපී පෙනෙන චරිතයක් වුණා. නමුත් අවාසනාවන්ත විදියට ඔහුට ඔහුගේ ජීවිතෙන් ජීවිතය කැප කරන්න සිද්ධ වුණා දේශපාලනයට. ඒ දේශපාලනය මරණය ඉවක මිනිස්සුන්ට ගොඩක්ම වේදනාකාරී අත්දැකීමක් වුණා සහ සිදුවීමක් වුණා. මොකද මිනිස්සු හරි ආදරේ මේ චරිතයට. ඒක මිත්‍රිගම සහ ඔහුගේ ගමේ මිනිස්සු, ඒ ඔහුගේ ගම ඒ ගැන හොඳටම අඳුරන ඌ දන්න මිනිස්සු, අදටත් ඔහුට ආදරේ කරන මිනිස්සු ඉන්නවා.
මේකා මේ පිටුවත් එක්කත් එකතු වෙලා ඉන්නේ ඔකට ආදරය කරන පිරිසක්වා. නමුත් මම ඉල්ලීමක් කරනවා ඔහු ලොකු සේවාවක් කරලා තියෙන ගම්පරිස්ටික්කයට. එතකොට මේකයි මේකයි කියලා නම් කරන්න මිනිස්සුන්ට දෙන්නල වෙන්න අනලා කියන්න ඕන නැහැ. නමුත් අපේ වැඩිහිටියෝ මේ ගැන ගොඩක් ගොඩක්ම දැනුවත්. දැන් ඉන්න තම පරම් පරාවට වැඩිය ඒගොල්ල වැඩිය දන්නේ නැති වුණාට මේ ගැන දන්න පිරිසක් ඉන්න ඔහුගේ නිශ්ශබ්දතාවයක් මට ඇත්තටම තියෙනවා. මම දන්නේ ඇයි කියන්නේ සමහරක් ඒවට හේතු මට තේරෙනවා. ඒ මම කියන්නේ මේ පුද්ගලයාගේ මරණය නිකම් නිකම් එක පුද්ගලයෙක් වෙච්ච සිද්ධියක් විදිහට ගන්න එපා. මොකද මේ නාමල්ට වෙච්ච සිද්ධිය තව කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් නාමල් කියන සිද්ධිය නිකම්ම තවත් දේශපාලන මරණයක් නැතුව නැත්තම් තව ඝාතනය කරපු පුද්ගලයෙක් නැති මරණයක් වගේ දකින්න එපා. ඒක එහෙම ගන්න එපා. මම කියන්නේ මේක තමන් සම්පත මේ සිද්ධ විය හැකි කියන කෙනින්ම මේක අපි බලන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක හරි විදිහට දකින්න බැරි වෙයි කියලා මම හිතනවා. නාමල්ගේ ඝාතනය තවත් එක දේශපාලන පලිගැනීමක් අප සිද්ධ වෙච්ච මරණයක් විදිහට අපි නිකම්ම ඒක දැක්කොත් මේ වගේ සීයක් වුණත් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වෙලා ඒවත් ඒ මරණවලට තියෙන සාධාරණත්වය ඒ වගේම තව මේ නඩු කටයුත්ත සම්බන්ධයෙනුත් නාමල් ගුණවර්ධන කියන චරිතය සම්බන්ධයෙනුත් මේ ගිනුම මේ පිටුව හරහා අපි සමාජ ගත කරනවා. ඉතින් ඔහුට ආදරය කරන හැමෝටම ආරාධනාවක් කරනවා මේ රටට එකතු වෙන්න කියලා. එකතු වෙලා මේක හරියට දකින්න මේ සම්බන්ධව කතා කරන්න අවකාශයක් හදන්න උත්සාහ කරන එක තමයි මේ දරණ රැයේ මේ ප්‍රතිඵලයක් විදිහට තියෙන්න ඕනේ. මේක බැලපු අහපු හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you very much. Then පාන්දර එදා තියෙන්නේ. Then good night. මේක තව වැඩි විස්තර මම සමාජගත කරනවා. ඒකින්ද ඒව බලන්න තව විස්තර ගොඩක් පල්ලෙහා තියි සමාජගත කරලා ලියපු දේවල් පත්තරවල ලියපු දේවල් ඒවත් දැකපු දැකපු නැති කෙනෙක් ඉන්නා නම් ඒවත් බලන්න. ඉන්නා ඔබ ඔබට හිතන ඔබට ඔබ දන්න අදහස ඔබ දන්න තොරතුරු පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක ගොඩක් වැදගත්. Thank you very much. මෝටම එනම් ගුඩ් නයිට්.